ඉතින් අනතුරුව ඔබ ජය ටීවී අරුණැල සමගින්. ඉතින් අද දවසේ අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ බොහොම වැදගත් දෙයක් පිළිබඳව. විශේෂයෙන්ම පසුගියදා සැමරුණා ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය. ඉතින් මේ දැන් සියදිවි නසා ගැනීම කියලා කිව්වහම හුඟක් අයට බොහොම සරලව ගත්තොත් තමන් විසින්ම තමන්ගේ ජීවිතේ නැති කර ගැනීම කියලා හිතන්න පුළුවන්. හැබැයි මේ වචන ටික ඇතුලේ මේ කතාව ඇතුලේ ගොඩාක් ලොකු දිග කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාව මොකක් වෙන්න පුළුවන්ද? ඒ ගැන අපි කතා කරන්න ඕනේ ඇයි? මේ සියලු දේ පිළිබඳව අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම්. අපි කතා කරන්න ඕනේ කොහොමද සියදිවි නසා ගැනීමක් අපි වළක්වා ගන්නේ? අපි දන්න කෙනෙක් හෝ නොදන්නා කෙනෙක් හෝ අපිට දැනෙනවා නම් ඒ කෙනා සියදිවි නසා ගන්නට උත්සාහ කරන කෙනෙක් කියලා කොහොමද අපි ආව බේරගන්නේ? අපි කතා කරමු. ඉතින් ආදරෙන් ආරාධනා කරන ඔබට ජය ටීවී අරුණැල සමගින් එකතු වෙලා ඉන්න කියලා. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නව මනෝවිද්‍යා උපදේශිකා, කොළඹ අධ්‍යාපන කලාපයට අනුබද්ධව සේවය කරන ඉතාම ආදරණීය චරිතයක් ඇය, නිල්මිනි අබේසේකර මහත්මිය. ආයුබෝවන් කියලා ඔබතුමී බෝවන් හන්සේ. ඉතින් මේ මට කියන්නකෝ, මේ අපි දැන් මේ සියදිවි නසා ගැනීම ගැන කතා කරද්දී පසුගිය දිනක අපි සැමරුවා සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය. අපි සියදිවි නසා ගැනීම කියලා කියන්නේ මොකක්ද කියන එක හරියට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර මං කිව්වා වගේ. එහෙම නැතුව අපි ඒක ගැන කතා කළ යුතු තැනින් පටන් ගමු. ඔව් හන්සි, ඇත්තටම පහුගිය 10 වෙනිදා අපි ජාත්‍යන්තර සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය සමරනු ලැබුවා. ඇත්තටම සියදිවි නසා ගැනීමක් තැනට පුද්ගලයෙකුට යන්නේ ඔහු මොකක් හරි ප්‍රශ්නයක ගැලීලා ඒකෙන් එළියට එන්නට බැරුව විකල්ප නැති අවස්ථාවක ඔහුට ජීවිතයේ ඔහුට එපා වෙනවා. එතකොට ඔබ කිව්වා වගේ අපි මුලට ගියොත් සාමාන්‍යයෙන් පොදු පිළිගැනීමක් තියෙනවා සියදිවි නසා ගැන හැමෝම මානසික රෝගීන් කියලා. මම කැමති මුලින්ම ඒක චුට්ටක් පැහැදිලි කරන්න. සියදිවි නසා ගන්න හැම කෙනෙකුම මානසික රෝගියෙක් වෙන්නේ නැහැ. නමුත් අපි ගියොත් හන්සි, මම කැමති සියදිවි නසා ගැනීමට භාජනය වෙන හේතු ටික ගත්තොත් ඒක ඇතුලේ තියෙනවා පුද්ගලානුබද්ධ සාධක, සමාජීය සාධක, මනෝවිද්‍යාත්මක සාධක, ඔය කියන ලද සාධක ඇතුලේ. එතකොට පුද්ගලානුබද්ධ සාධක වලට අපිට යන්න පුළුවන් මත්ද්‍රව්‍ය භාවිතය, ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්, එතකොට ඔවුන් කොහොමද ප්‍රශ්නයකට මුහුණ දෙන තියෙන ඔවුන්ගේ තියෙන පෞරුෂත්වය, මේ හැම දෙයක්ම බලපානවා. එතකොට ආර්ථික තත්ත්වයන්, සමන්ට තියෙන ආර්ථික තත්ත්වයන් මත ඔවුන් මුහුණ දෙන, දැන් පසුගිය කාලේ ලංකාව විශේෂයෙන් ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒක ඇතුලේ මිනිසුන් අයබරින් මිරිකිලා, ඔවුන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරුව, දරුවන් එක්ක දුක් විඳිනකොට ඔවුන් එක තැනකට එනවා ඔවුන්ට ජීවත් වෙලා වැඩක් නැහැ කියන. රයිට්. එතකොට ඒ කාරණා ඊට අමතරව නිදන්ගත මානසික රෝග තියෙනට පුළුවන්. ඒකත් එක හේතුවක්. සහ මෙවැනි කාරණා බද්ධ කරගෙන ඕනම පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය වටිනාකමින් තොර වෙන තැනට ආවම තමයි ඔවුන්ට සියදිවි නසා ගැනීම තැනට ඔවුන් පත් වෙන්නේ. ඉතින් ලෝකයේ WHO එකට අනුව ඔවුන්ගේ රෑන්කින්ස් වලට අනුව අපි 1995 ලෝකයේ මූලිකම තැනට යනවා සියදිවි නසා ගැනීමේ අංක එකට පත් වෙනවා. හැබැයි වාසනාව වෙන්න ඕනේ. හැබැයි ඒකෙන් නම් නෙමෙයි. හැබැයි වාසනාවකට වගේ හන්සි 1995 ඉඳලා 2014 ඒ ඇතුලේ දැන් 2014න් පස්සේ පොඩි අඩුවීමක් තියෙනවා. නමුත් ඒක අපි සතුටු විය යුතු තැනක නෙමෙයි. අපි තාම රතු එලි දල්වමින් ඉන්නේ ඒතන. ඉතින් ලෝකෙම ගත්තොත් WHO එකට අනුව 7,00,000ක් පමණ වාර්ෂිකව සියදිවි නසා ගැනීම වලට ලක් වෙනවා. ඒක ලංකාවේ වාර්ෂිකව 3,000ක් පමණ වාර්තා වෙනවා දවසට 8-9 අතර. ඉතින් ඒකෙන් ගත්තමත් ජාත්‍යන්තර වර්ගීකරණ වලට සහ ඔවුන් මේවා සනාත කරලා තියෙන්නේ පර්යේෂණ වලින් තමයි මේ කරුණු කාරණා සනාත කරලා තියෙන්නේ. එතකොට ඒව ඇතුලේ ලංකාවේ තත්ත්වය එකයි. මොකද පිරිමි පාර්ශවය ගැහැණු පාර්ශවයට කම්පයා කරලා බලනකොට පිරිමි පාර්ශවයේ සියදිවි නසා ගැනීමේ රේට් එක වැඩි වෙලා තියෙනවා. ලංකාවෙත් ඒකම තමයි. එතකොට වයස මට්ටම 18-49 වගේ රේන්ජ් එකක තමයි පවතින්නේ. ඔය කාරණා කටයුතු ටික. හැබැයි අපි මේ සියදිවි නසා ගැනීම කියන වචනය ප්‍රචාවක් හැටියට ගොඩක් වගකීමෙන් අර ඩීප්පට ගිහිලා අපි හිතන්න ඕන තැනක්. ඒක ගැඹුරින් කල්පනා කරන්න ඕන තැනක්.
කවුරු හරි කෙනෙක් ඒ මටම ඉන්නවා කියන එක අපිට දැනෙන්නට ඕනේ. මොකද අන්තිමටම අපේ ප්‍රජාව ඇතුලෙන් අපේ අපි සමග ඇසුරු කරන කෙනෙක් තමයි ඒ තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් ඒක අපිට ප්‍රජාවක් හැටියට මිනිසුන් දැනුවත් කළ යුතුයි ඒක හඳුනා ගන්නට. තීරුම් ගන්නට මම අර ඔබට කිව්වා වගේ ඒ තත්ත්වයට පත් වෙච්ච කෙනා අර කහෙලි දල්වනවා. මොකද අපිට දෙනවා ඉංගියක්. ඉංගි වලින් දෙනවා සහ ඔහු හැසිරෙන විදිහම ඔහු කියන දේ ඇතුලේ අපි ඒක ගොඩ වෙලාවට ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒක ඇතුලේ තමයි අර අවසාන තීරණ ගන්න. හැබැයි අපි ලංකාව බොහොම ආදරණීය මිනිස්සු ඉන්න තැනක්නේ. ඉතින් කෙනෙක් කරදරයට පත් වුණාට පස්සේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට, ඔවුන්ට උදව් උපකාර කරන්නට හරියට මැදිහත් වෙනවා. කවුරු කොහොම කිව්වත් මොන ආර්ථික තත්ත්වයෙන් සිටියත්. ඔව්. හැබැයි මේ සීදිවි හානි කර ගැනීම කියන මාතෘකාවට එනකොට අපිට පුළුවන් නම් ප්‍රිවෙන්ෂන් එක මේකට වළක්වා ගැනීමට යන්නට ඒක තමයි මම හිතනවා කළ යුත්තේ අපි මිනිසුන් හැටියට. අනිවාර්යයෙන්ම දෙයක් අපි වෙන්න කලින් වළක්වා ගන්න අපිට පුළුවන්කම තියෙනවා නම්, ලෙඩක් හැදෙන්න කලින් අපිට ඒකෙන් වැළකීලා පරිස්සම් වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතන්නේ ඒක තමයි වටිනාම දේ. අර කතාවටත් කියනවනේ මේ හැම දෙයකටම වඩා මේ වැඩිම ලොකුම කිල්ල වෙන්නේ නොසැලකිල්ල කියලා. ඉතින් නොසැලකිලිමත් වෙන්නේ නැතුව ඔබට පුළුවන් නම් බොහොම සැලකිලිමත්ව ඔබේ ආදරණීයන් ගැන ආදරෙන් ඉන්න, ඔබේ ජීවිතේ වැඩ කටයුතු වගේම ඔබේ ආදරණීයන් ගැනත් ඔබට සිතන්නට කාලයක් ලැබෙනවා නම් ඒක බොහොම වටිනවා. මොකද පහුගිය කාලේ අපි දැක්ක නිල්මිනි මහත්මිය මේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අපි දකිනවා මේ සමහර වෙලාවට එහෙම සියදිවි නසා ගන්න කෙනෙක් ඊට කලින් තමන්ගේ මුහුණු පොතේ මොනවා හරි පළ කරනවා. තමන්ගේ සමාජ මාධ්‍යයේ තියෙන මේ ප්‍රොෆයිල් වල මොනවාම හරි දානවා. එතකොට මේ හරහා ඒ අය සමාජයට කියන්න උත්සාහ කරනවා එයාගේ පණිවිඩය. එහෙම නැත්නම් එයාගේ ඒ දේ කායික හරි බෙදා ගන්න එයා උත්සාහ කරනවා. නැත්නම් අර සමහර විට ඒ කෙනෙකුට දැන් අපි ගත්තොත් පාසල් දරුවෝ අපි කතා කරමුකෝ. දැන් දරුවෙකුට සියදිවි නසා ගැනීමකට යන තැනදී ඒ දරුවාට උත්තරයක් විකල්පයක් මොකක් හරි නැති හින්දානේ ඒ දරුවා ඒ තැනට පත් වෙන්නේ. මේක ගැන අපි අනිවාර්යයෙන්ම දැනුවත් භාවය වැදගත් නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඔයා හොඳ තැනකට ආවේ හංසි. මම ඇත්තටම හිතුවා අද ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ එක කතා කරන්න ඕනේමයි කියලා. මොකද මම දකිනවා ගොඩක් මම පාසල් පද්ධතිය වැඩ කරන කෙනෙක් නිසා දරුවන්ට මේ අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ වෙන්න පුළුවන්. මොකද අපි හැමෝම දන්නවා අපි හැමෝම කතා කරන අපි මේ එක්සෑම් ඔරියන්ටඩ් සිස්ටම් එකකට යන්නේ. මොකද දරුවාට දැනෙන කාලේ ඉඳලා අපි ප්‍රෙෂර් කරනවා ශිෂ්‍යත්වයෙන් පටන් ගත්තම. ඊළඟට ඕ ලෙවල් විභාගයේ ඒ නමේ සිහිනය දන් ලෙස දරුවාට කාවද්දලා සහ ඊට පස්සේ එතනින් නවතින්නෙත් නෑ දෙමව්පියෝ. එතනින් ඊට පස්සේ ඒ ලෙවල් වලට යනවා. සමහර විට මම දකින දෙයක් තමයි දරුවෝ මට නිතරම කතා කරනවා, මුණ ගැහෙනවා, ඔවුන් හරියට විවෘත වෙනවා මා සමග. ඉතින් හරිම වේදාවට මම හරිම මේ සංවේදී වෙනවා ඒ තැන්වලදී. මොකද දෙමව්පිය ඔවුන්ට ඇහුම්කන් දීමක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ළමා කාලයේ සහ ඔවුන්ගේ වැඩිහිටි වියේදී ඔවුන්ට සපුරා ගන්නට බැරි වෙච්ච සේරම ඉලක්ක ටික ඔවුන් දරුවන්ගේ හිස මත පටවනවා. ඉතින් ඒක අර කියනවා වගේ අපි කොයි හරි එකතු වෙලා එළියට ඒ පුපුරන තැනක් එනවා. ඉතින් ඒ දරා ගන්න බැරි වෙන තැනදී දරුවාට විකල්පයක් නැතුව යනවා. අර මම මුලින් සඳහන් කරා වගේ විකල්පේ නැති වෙන එක රෝ හිතනවා මට මේ ලෝකේ මම වටිනාකමක් නැති පුද්ගලෙක් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. අම්මට තාත්තට මට වඩා යාළගේ ඉලක්ක ලොකු වෙලා. ඉතින් ඕක ඇතුලේ තමයි අපි කතා කරන මේ මද්‍රව්‍ය. ඒකට හැබැයි මුලට යන්නට පුළුවන්. ඒතර මේ ලිංගිකත්වය සහ ඉතින් ওই තුනම එකට බැඳිලා තියෙන ලිංගිකත්වය, මද්‍රව්‍ය, තාක්ෂණය. ওই තුනම එකට බැඳිච්ච දේවල්. එතකොට දරුවා කොයි හරි තැනකදී ඕවල් හැබැයි මුලට යන්නට පුළුවන්. ගිහිලා ඒකෙත් සීමාවක් දකින්න තැනක් එනවා. එතකොට ඔහුගේ ජීවිතයේ ආසන්නම සිද්ධිය මම ඔබට කියන්නම්. මේ හරියට මේ ගිය සතියේ අඟහරුවාදා මට උදේ 6:00 විතර කොළඹ විදුහල්පතිවරේ කතා කරන ඔහුගේ පාසලේ දරුවෙක් ඊට ඉස්සරින්ද රෑ වසපානය කළා තමන්ගේ ජීවිතය නැති කරගන්නට. ඒ සිද්ධිය මට කියනවා මම පළවෙනිින් ඇහපු ප්‍රශ්නේ තමයි දරුවා ජීවත් වෙනවද, මොකද දරුවාගේ තත්ත්වයට කිව්වා. ඔහු රෝහල්ගත වෙලා ඉන්නවා මේ වෙනකොට, ඔහුගේ තත්ත්වය හොඳයි, වෛද්‍යවරුන් එහෙට යොමු වෙලා ඉන්නවා කියලා. ලස්සන කතාවක් ඌ ඊට පස්සේ මම දරුවා බලන්නට යනවා. මට ආර්ථික තත්ත්වෙන් ගොඩක්ම පල්ලෙය හිටපු දරුවෙක් සහ ඔහු මා එක්ක පැය ගාණක් කතා කරනවා. ඔහු මට මේ කෙලින්ම කියනවා ඒ ඔහුට ඒ තැනට ජීවිතේ පා වෙන්නට තැනට ආපු සිද්ධිය ඇවිල්ලා පාසලේ සිදුවෙච්ච හේතුවක්. ඉතින් මේක මම මේ
ප්‍රසිද්ධ මාධ්‍යයක නිසා මම කැමති නෑ අර පාසල්ක මේවා හැමතැනම වෙන දේවල් නෙමෙයි නමුත් ඒ ගුරුවරුත් හිතන්න නැතුව ඇති ඒ පද්ධතියේ ඔහුට ඒක දරා ගන්නට බැරි වෙන තැනක ඔහුගේ පසුබිම හැදිලා තිබුණා. එතකොට ඌ එතන ඌට එපා වෙන තැනක් එනවා. නමුත් ගුරුවරු කියන්නේ හරිම ආදරණීය චරිත උන් තමයි දරුවන් ගොඩනගන්නේ. හැම පද්ධතියකම ඉන්නට පුළුවන් හොඳ මිනිසුන් අතර තේරුම් නොගෙන මිනිසුන්. ඒක කාටත් පොදු තැනක්. අපි හැමෝම උපදින්නේ එක විදිහකට. හැබැයි පස්සේ අපි බෙදිලා යනවනේ. අනිවාර්යයෙන්ම අපි හැමෝම ඉපදෙන්නේ හොඳ මිනිසුන් හැටියට. අපි ඇසුරු කරන සහ හොඳ නරක අඩු වැඩි වශයෙන් අපේ ජීවිතවලට ගන්න විදිය අනුව තමයි අපි අර හොඳ මිනිස්සෙද්ද නරක මිනිස්සෙද්ද කියලා පසු කාලීනව අපේ පෞරුෂත්වයේ ගොඩනගා ගන්න. ඉතින් මම එතනදී විදුහල්පතිතුමා මම ඔබට කිව්වේ මේ හොඳ කතාවක් කියන ගුරුවරු ටික කලබල වෙලා අර දරුවට ආදරණීය මේ මොවුන් හරියට කලබල වෙනවා. මට සමහර ගුරුවරු පෞද්ගලිකව කතා කරනවා මොකද්ද මේකට කරන්න පුළුවන් මැඩම් කියලා. ඉතින් ඔවුන් නිවාඩු දාගෙන මේ දරුවා බලන්න යන්නේ යනකොට ගුරු විදුහල්පතිතුමා කිව්වලු මේ දැන් නිවාඩු දාලා ගිහිල්ලා වැඩක් නැහැ. දැන් ඔහු ඒ ලෙවල් පන්තිය දරුවෙක්. ඒ කියන්නේ ඔහු කියලා තියෙනවා ඒ කියන්නේ ඔගොලු කාට හරි කොයි හරි තැනක මේ දරුවා මිස් වෙලා දැන් නිවාඩු දාගෙන ගිහිල්ලා බලන එක කමක් නැහැ. ඒක මානුෂීයයි. ඒ වුණාට ඌ ඒක පැහැදිලි මට ඒක හරි වැදගත්. ඒක මොකද ඌ කියනවා අපිට කොහෙදි හරි මේ දරුවා මිස් වෙලා පාසල් පද්ධතිය ඇතුලේ අම්මට තාත්තට මිස් වෙන්නට ඇති. ඊට පස්සේ ඌ එන්නේ පාසලට. එතනදිත් ඌ හඳුනා ගැනීමක් නැතිනම් ඌව කියවන්නේ නැත්තම් දරුවන්ව අපි කියවිය යුතුයි. සහ ඌව තේරුම් ගත යුතුයි. ඌන්ට ඇහුම්කන් දිය යුතුයි. ඒක ඇතුලේ අපිට ගොඩක් දේවල් නවත්තන්නට පුළුවන්. මේ සිය දිවි නසා ගැනීම තැනට යන්නට ඉස්සරින් ඊට ඉස්සරින් ඌ ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා. ඒතර අරක තමයි අවසාන ඌ ගන්න තීරණය. එතනට යන්නට ඉස්සරින් අපි තේරුම් ගැනීම ඇතුලේ විශේෂයෙන්ම ඇහුම්කන් දීම මම ආදරයෙන් ඉල්ලනවා. දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් මුළු ප්‍රජාවෙන්ම ඔවුන්ගේ මනසට යන්නට ඕන. අපි ගොඩක් අමතක කරන දෙයන්නේ හංසි දෙමව්පියෝ අමතක කරන අපි පොඩි කාලේ පහු කරලා ඇවිල්ලා තියෙන කියන එක. සහ ගුරුවරුන්ට සමහරට ඕක අමතක වෙනවා. ඉගෙන ගන්නට ඕනේ. අපි හැමදාම බැලන්ස් කරන්න ඕනේ. අපිට අධ්‍යාපනය අවශ්‍යයි. මිනිසුන් හැටියට අපේ පරිණත්වය අපි කියනවනේ මොනා නැතත් ඉගෙනීම තියෙනවා නම් අපිට හොරා ගන්න බැරි එකම දේ කියලා. ඒක අවශ්‍යයි. අනිවාර්යයෙන්ම අවශ්‍යයි. බට් ඒකට දරුවාව හුරු කරන විදිය සහ එතනට ගෙනියන විදිය ඇතුලේ තමයි මේ අපි අද කතා කරන මූලික තැනක් දීලා කතා කරන සීදිවි හානි කර ගැනීම තැනටම යන දෙයට දරුවන්පත් වෙන්නේ සහ ඔවුන්ගේ තත්ත්වයටපත් වන්නේ. හොඳයි. ඉතින් දැන් අපි බොහොම ගැඹුරට ඔබට දැන් අවබෝධයක් ලැබෙන්නට ඇති මේ සියදිවි නසා ගැනීම වැඩි වෙලා තියෙන්නේ ඇයි. විශේෂයෙන්ම දැන් දරුවෙක් ගත්තොත් එහෙම අපි කොහොමද දරුවෙක් බේරගන්නේ. එතකොට දරුවෙක් නෙමෙයි අපේ ළඟම යාළුවෙක් වෙන්නට පුළුවන්. අපි ඒ කෙනා ගැන අවශ්‍ය වෙලාවෙදී හොයලා බලන්න ඕන. අර කතාවටත් කියනවනේ වතුර ඕන වෙලාවට වතුර දුන්නේ නැත්තම් වැඩක් නැහැ කියලා. ඉතින් ඔබටත් ඔබේ ජීවිතය ගැන ආදරයක් ඔබට තියෙනවා නම් ඒ ආදරේ වගේම අනේකාගේ ජීවිතය ගැනත් ඔබට හිතන්නට පුළුවන් නම් ඒ පරාර්ථකාමීත්වයම ගොඩාක් දේවල් ආරක්ෂා කරනවා. මේ ලෝකය ලස්සන තැනක් කරනවා. ඉතින් අපි දැන් මේ ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය පහුගිය දිනක සැමරුවා. දැන් මේක මේ නසා ගැනීම වළක්වන්න වෙලා තියෙන නසා ගැනීම වැඩි වෙලා තියෙන නිසානේ සියදිවි නසා ගැනීම බොහොම ශීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවයක් නැවතත් අපේ රට තුලත් අපි දකිනවා. එතකොට දැන් අපි දකිනවා වැඩිහිටියන් සමහර ලාවට අම්මලා දරුවොත් එක්කම සියදිවි නසා ගන්නවා, තාත්තලා තමන්ගේ මුළු පවුලත් එක්කම සියදිවි නසා ගන්නවා. පහුගිය කාලේ අපිට එහෙම දේවල් දකින්න වැඩියෙන් දකින්න ලැබුණ අපේ ලංකාව ඇතුලේ. ඔබ හිතන්නේ මේකට අපි මොකක්ද කරන්නට ඕන? ඔව්, ඒක අර මම හංසි මුලින් කිව්වා වගේ අපි හරිම මේ අපි කියන්නේ ඇලර්ට් එකේ ඉන්න ඕනේ කියලා. අපි හැමෝම දන්නවනේ අපි රටක් හැටියට මේ අවස්ථාවේ රට ඉන්නේ කොතනද කියලා. ඉතින් අපි හැමෝම අඩු වැඩි වශයෙන් ඔබ මා ඇතුළුව මේ ආර්ථික ප්‍රශ්නෙට මුහුණ දෙන අය. ඉතින් ඒක ඇතුලේ හිතන්නකෝ එක එක මට්ටම් වල ගොඩක්ම එදා වේල හොයාගන්නට බැරුව ලොකු සටනක් දෙන අයට ඒක මානසිකව කොපමණ බලපෑම් ඇති කරනවද කියලා. එතකොට මේ මානසික බලපෑම එදිනෙදා ජීවත් වෙන්න බැරි වෙන එක ඇතුළෙම අපි කලකිරීමක්නේ. අපිට විකල්පයක් නැහැ. මම ඔබට කිව්වේ විකල්ප නැති වෙනකොට තමයි අපි හිතනවා අපි මිනිස්සුන්ට විකල්ප පෙන්වලා දෙන්නට උනා. මේ විකල්ප චූටි කාලේ ඉඳලා දරුවෙක් වුණත් පුරුදු කරන්නට උනා. ආර්ථික ප්‍රශ්න එන්නට පුළුවන්.
සමාජීය ප්‍රශ්න එන්නට පුළුවන් මොන ප්‍රශ්නේ ආවත් අපි අපි උගන්වන්නේ නැහැනේ මේ සමාවෙන්න හැම කියනවාට අපි අපිට සබ්ජෙක්ට්ස් ගොඩක් අපි ඔබත් මමත් ඇතුළේ ඉගෙනගෙන තියෙනවා නිකන් හිතලා බලන්නකෝ හංසී අපි ඒ නාමයකට මහන්සිලා ඔයත් මමත් මහන්සි වෙන්නේ නැතිනේ අපස සාමාන්‍ය පෙළට නිකන් හිතන්නකෝ අපි ඉගෙනගත් 10 9 10 11 දෙකේම අපි ඉගෙන ගන්නනේ අවුරුදු දෙකක් අපි ඇත්තටම ප්‍රැක්ටිකලි ඕකෙන් කොච්චර දුරට අපි ඇප්ලයි කරනවද අපේ ජීවිතේ ජීවත් වෙනකොට දැන් උසස් පෙළත් මම කිව්වොත් මම දැන කී දෙනෙක් මම මේකට අමනාප වෙයිද කියලා. ගොඩ වෙලාවට දරුවා කරන ඒ ඒ විෂේ පද්ධතියට අනුව නෙමෙයි ඔහුට හම්බ වෙන්නේ රැකියාව. ඔව්. ਉਹ සම්පූර්ණයෙන්ම උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලයට ගියාම අපි ਉਹ උසස් පෙළට කරපු එකට සම්පූර්ණ වෙනස් විෂයකට යන්න වෙන. ඉතින් ඔය සිස්ටම් එක කොහේ හරි මං හිතන දැන් මේ වෙනකොට ඒකට කරුණු කාරණා සකස් වෙගෙන යනවා. මම දැක්ක මේ ළඟදිත් අපේ ගරු ජනාධිපතිතුමා මේ පාසල් දරුවන් එක්ක මම දැක ලස්සන වැඩසටහනක් කරනවා ළමා පාර්ලිමේන්තුවේ. ඔවුනිතා ලස්සනට එතුමා එක කතා කරනවා කියනවා තව විශ්වවිද්‍යාල 10ක් අලුතෙන් දෙන්නට අපි කටයුතු කරගෙන යනවා කියලා. හැම දෙයක්ම අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට රටක් හැටියට ඉස්සරහට යන්න යනකොට වෙනස් වෙන්න ඕන තැන් එක අධ්‍යාපනයේ මම හිතනවා මූලික තැනක් ගන්නවා කියලා. ඒකේ වෙනස් විය යුතු තැන් තියෙනවා. ඉතින් ඔය මම දකින විදිහට මම ළමයි එක වැඩ කළ තියෙන අධ්‍යක්ීම් එක ඔය අධ්‍යාපන රටාව ඇතුලේ දරුවන්ට ලොකු පීඩනයක් තියෙනවා. ඉතින් ඕක ඔය ඔබ කතා කරපු ප්‍රවණතාවයේ වැඩි වෙන්නට තරුණ පරපුර ඇතුලේ සහ ඔබ කිව්ව විදිහට පෞල් වශයෙන් තමන්ගේ ජීවිතේ නැති කරගන්න තැනට එන්නට මේ සමාජීය කාරණාම තමයි අපිට ගොඩ වෙලාවට අර කිව්වේ. හැබැයි මම ඔබට කිව්වේ දත්ත ඇතුලේ නිලීන දත්තක් තියෙනවා ඇත්තටම අපිට වාර්තා නොවෙන ප්‍රමාණයට අමතරව නොදන්න ප්‍රමාණය ගොඩක් තියෙනවා හංසී. ඉතින් ඒක ඇතුලේ අපිට ලොකු කාර්යයක් තියෙනවා ප්‍රජාවක් හැටියට. මම හිතුවා දැනුවත් කිරීම හරහාම තමයි ඔබට විකල්පයක් තියෙනවා කියන එක ඕනම ප්‍රශ්නයකට විකල්පයක් අපිට හොයාගන්නට පුළුවන්. හැබැයි අපි වැරදි පුද්ගලයන් අර කතාවටත් කියනවානේ ප්‍රශ්නයක් වුණාම වැරදි කෙනෙකුගෙන් ඒක කියන්නට ගියොත් අපිට ලැබෙන්නේ වැරදි පිළිතුරක්. ඉතින් ගොඩ වෙලාවට ওই peer groups වල දරුවන් ওই தത്വෙට යනකොට මම කිව්වේ සීදිවි හානි කර ගැනීමට එන්නට ඉස්සරින් මද්රව්‍ය ඒ වගේ වලට ඌට ඒ වෙලේ තියෙන සැනසුම හොයාගෙන යන්න පුළුවන්. මොකද ඔවුන් ඒකට උත්තර හොයන්නට යන්නේ ඔවුන්ගේ සමකාලීන මිතුරන්ගෙන්. ඉතින් ලොකු අවබෝධයක් තියෙනුනේ ඔවුන් වටා ඉන්න පිරිසට දෙමව්පියෝ ඇතුළුව ගෙදරට ලොකු වගකීමක් තියෙනවා. කුඩා මේකකේ සමාජික කුඩා මේකකේ කිය තම අම්මා තාත්තට ඔව් වටේ ඉන්න පිරිසට ඔහු හඳුනා ගැනීම සහ විශේෂයෙන් ඔහුට ඇහුම් කන් දීම. දැන් ඉතින් වැඩි තියෙන්නේ මේ පවුල තුළ අම්මා තාත්තා ගොඩක් කාර්ය බහුල වෙලානේ තියෙන්නේ සල්ලි හොයන්න යනවා. එතකොට ඒ මුදල් ලිපිගුවේ නැත්තම් එතනත් ප්‍රශ්න. ඒ දේවල් එක දරුවන මගේ හැරෙනවා. ඒකෙන් තමයි ඔව් ඔව් මගේ හැරෙනවා. හැබැයි අපිට පුළුවනි අපේ හරි විදියට දරුවන්ට කාලයක් දෙන්න දවසට මොන රැකියාවේ නිරත වුණත් මට හම්බ වෙලා තියෙන අම්මා තාත්තා දෙදෙනාම රැකියා කරන මේ මහලක උගත්කමක් තියන අය නෙමෙයි. නමුත් ඔවුන් දරු වෙන කාලයක අපි කරලා තියෙනවා. ඔවුන් බෙදාගෙන අම්මා තාත්තා බෙදාගෙන අර හැම දෙයකම අපි ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා හේතුවක් හොයාගන්නට. ඒ හේතුව හොයාගන්නට යන්නට ඉස්සරින් අපි මම කියන පුද්ගලයා වෙනස් වුණා නම් අපිට ලොකු වෙනසක් කරන්නට පුළුවන්. අපි ඒක පටන් ගන්න ඕනේ අපි තුලින් තමයි. ඔව් ඉතින් එතකොට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් හංසි. මම දකින විදියට ඔය ඔබ බලාපොරොත්තු වෙන මොකද්ද මේකට හේතුව අපි මොකද්ද කරන්න ඕනේ ප්‍රජාවක් හැටියට සමාජයක් හැටියට කියන එක ඇතුලේ අපි වෙනස් වෙලා අපි වෙනස් විදියට දකින්නට ඕනේ. ඔබ වටේ ඉන්න මා වටේ ඉන්න කෙන අයට හොඳට ඇහුම්කන් දීම තියෙනවා නම් ඔවුන් වෙනුවෙන් කාලේ ඔබ කිව්වා වගේ ඇහුම්කන් දෙන්නට තමයි කාලේ නැත්තේ දෙමව්පියන්ට. මම ආදරෙන් ඉල්ලනවා දරුව වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් පොඩි හෝ කාලයක් දිනපතා දෙන්නට කියලා. එතකොට ඔවුන් කොයි වෙලාවක හරි ඔවුන්ගේ තියෙන ප්‍රශ්නත් එක්ක එළියට එනවා. අනිත් එක අම්මා තාත්තට පුළුවන් වෙන්න ඕනේ දරුවට විවෘත වෙන්න ඉඩකඩ හදලා දෙන්න. සමහර වෙලාවට වෙන එළියේ ඉන්න ඔක්කොටම කියන්න පුළුවන් අම්මා තාත්තට කියන්න බැහැ. හේතුව අම්මා තාත්තට කිව්වහම එයාලගේ ප්‍රතිචාරය අපි ඒ කියන්නේ දරුවෙක් බලාපොරොත්තු වෙන ප්‍රතිචාරය නෙවෙයි අම්මා තාත්තගෙන් ලැබෙන්නේ. ඉතින් මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. අපිට කාලය සීමිත නිසා අපි මේ වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් අපි කියමු දැන් මේ වගේ ගැටලුවක් තියෙන කෙනෙකුට සියදිවි නසා ගන්නට හිතෙනවා කියලා තමන්ට හැඟීමක් එන කෙනෙකුට එහෙම නැත්නම් තමන් දන්න කෙනෙකු මේ වගේ තත්ත්වෙන් ඉන්නවා නම් කොහොමද අපි එහෙම කෙනෙක් ගලව ගන්න? ඔව් ඇත්තටම කිව්වා වගේ මම ඔබට කිව්වා වගේ අර අපි බොහොම
කල්පනාකාරීව ඔවුන්ව ඔබ්සර්ව් කරනවා වගේම ඔවුන්ට හැඟුම් දීම නැති සමහර කෙනෙක් ඉන්නට පුළුවන් මට මේක කියන්න මගේම කියන කෙනෙක්ට මම කැමති නැහැ. අර ඔබ කියනවා වගේ ඍණාත්මක උත්තරයක් එන්න පුළුවන් කෙනෙක් ලංකාවේ සුමිත්‍රයෝ වෙබ් අඩවියට ගියොත් ඔවුන් පුදුමාකාර වූ සේවයක් කරනවා මේ සීදී විනාසා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට කතා කරන්නට පුළුවන්. ඔවුන් ඔබට නිතරම උදව් කරන්නට සැදී පැහැදී සිටිනවා. ඉතින් ඒ නිසා සුමිත්‍රයෝ කියන ඒ කණ්ඩායම ඇතුලේ ඔබට ඔබේ තියෙන ගැටලුව සීදී විනාසා ගැනීම වෙනුවෙන් ඔවුන්ගෙන් උදව් උපකාර ගන්නට පුළුවන්. ඊට අමතරව නිතරම පුරුදු වෙන්නට උනේ ඔබ කිව්වා වගේ අර එක රැයකින් දරුවන්ව ලං කර ගන්නට බෑ. ඒක චූටි කාලේ ඉඳලම අම්මා තාත්තා ප්‍රගුණ කරගත්ත යුතු දෙයක්. එතනින් ගිලිහෙනකොට තමයි අර ඔබ කිව්වා වගේ පිට ඉන්න ඔක්කමල්ලටම කියන්නේ කිය යුතු පුද්ගලයාට නොකිය. ඉතින් දැනට අපිට කරන්නට පුළුවන් ප්‍රජාවක් හැටියට සමාජයට අවයානස් එකක් දෙන්න මේක නිකන් ලේසියෙන් අර හිතන්න පුළුවන් දෙයක් නෙමේ. සීදි විනාසා ගැනීම කියන එක ඒක ඇතුලේ ලොකු ගැඹුරු අදහසක් තියෙනවා. අපි හැමෝම ඉතා ගැඹුරින් ඒකට අවධානය දෙන්නට ඕනේ. එතකොට තමයි අපිට ඔබ මම කතා කරන විදිහට මේකේ ප්‍රිවෙන්ෂන් එකකට අපිට ගලවා ගැනීම සඳහා වැඩ කරන්නට පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම අර කතාවටත් කියනවානේ අවවාදයට වඩා ආදර්ශ යුතුම් කියලා. ඔබට පුළුවන් නම් ඒ කෙනා ඔබ වෙන්න, ඒ කියන්නේ ඒ ගැටලුව තියෙන කෙනා හඳුනන කෙනා, එහෙම නැත්නම් ඒ කෙනාව හඳුනා ගන්න කෙනා, ඒ කෙනාව ගොඩ ගන්න කෙනා බවට පත් වෙන්න ඔබට පුළුවන් නම් සමහර විට මේ ගැටලුව තියෙන කෙනා ඔබම වෙන්න පුළුවන්. ඔබවම ගලවා ගැනීමේ හැකියාව ඔබ තුළ තියෙනවා. විශ්වාස කරන්න, ඔබට ඔබව විශ්වාස නම් ඔබට පුළුවන් මොකක් හරි මාවතක් හොයාගෙන ඒ ගැටලුවෙන් එළියට එන්න. ඒ නිසා බොහොම ආදරෙන් ඔබට අපි ආදරණීය වැඩසටහනක් අද දවසේ අරගෙන ආවා. ඉතින් අපි සමුගන්නට මත්තෙන් බොහොම ආදරෙන් මතක් කරන්නම් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ කොළඹ අධ්‍යාපන කලාපයට අනුබද්ධව සේවය කරන හරිම ආදරණීය මනෝවිද්‍යා උපදේශිකාවක් ඇය නිල්මිනී අබේසේකර මහත්මිය. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හන්සි ඔබටත් ගොඩාක් ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක්. එහෙමනම් ආදරණීය ඔබට ජයග්‍රහ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අපේ වැඩසටහන තුළ කතා කරා වගේම ඔබට පුළුවන් නම් ඒ කෙනා ඔබ වෙන්න, ගැටලුව තියෙන කෙනාව හඳුනා ගන්න කෙනා හෝ ගැටලුව ඔබ තුළ තිබුණත් ඒ ගැටලුව निराකරණය කරගන්න ශක්තිය තියෙන කෙනා බවට ඔබට පත් වෙන්න පුළුවන් නම් ඔබ ජයග්‍රහී පුද්ගලයෙක්. එහෙමනම් ඔබට ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අපි සමගන්නවා මේ ජය ටීවී අරුණැල්ල. ආයුබෝවන්.